ආදරෙන් පිළිගන්නවා රස රහස YouTube channel එකට මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ රසට කැම පිළියෙල කරගන්න උදව් වෙන පුංචි පුංචි රස රහස් කීපයක් ගැන. ඉතින් මම හිතනවා හැමෝටම මේ cooking tips ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අපි එකින් එක බලමු මේ මොනවද කියලා. මේ තමයි පළවෙනි ටිප් එක. කිරිබත් හදන වෙලාවට හාල් ලිපේ තියෙනකොට එහෙම නැත්නම් රයිස් කුකර් එකේ හදනවා නම් රයිස් කුකර් එකේ හාල් ටික ගහලා වතුරත් එක්ක හාල් ටික තැම්බෙන්න තියෙනකොට ඒකට මෙන්න මේ වගේ රම්පෙ කොලයක් එකතු කරගන්න. හොඳට බහුණු රම්පෙ කොලයක් තමයි මේකට එකතු කරගන්න ඕනේ. මේ විදිහට රම්පෙ කොලයක් එකතු කරගෙන කිරිබත් එක උයාගත්තාම හරීම සුවඳයි. ඔයා මේ විදිහට කිරිබත් හදලා නැත්නම් මේ විදිහට හදලා බලන්න. අනිත් දේවල් සාමාන්‍යයෙන් කිරිබත් එක හදන විදිහටම හදාගන්න ඕනේ. විශේෂ දෙයකට කරන්නේ අපි මේ කිරිබත්ට රම්පෙ කොලයක් එකතු කරගන්න එක විතරයි. මේ විදිහට එකතු කරගත්ත රම්පෙ කොලේ කිරිබත් එක වඩන වෙලාවට අයින් කරගන්න ඕනේ. මේ විදිහට එකවතාවක් හරි කිරිබත් එක හදලා රස බලන්නකෝ. වෙනද හැමදාටම වැඩිය ගොඩාක් හොඳ රසයක් වගේම හොඳ සුවඳකට කිරිබත් එක මේ විදිහට හදාගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ටිප් එක මොකද්ද කියලා. ඊළඟ ටිප් එක තමයි ඔයා මිරිසට චිකන් කරි එකක් හදනවා නම් ඒ චිකන් කරි එකට දාන මිරිස් කුඩු ටික මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒ භාජනයට දාලා මේ වගේ චුට්ටක් බෙදලා ගන්න. තෙල් මකුත් දාන්නේ නැහැ. මේ සාමාන්‍ය විදිහට මේ වගේ භාජනයක් තියලා ඒකට අවශ්‍ය කරන මිරිස් ටික දාලා මේ වගේ චුට්ටක් බෙද ගන්න ඕනේ. මේ වෙලාවට මිරිස් ටික පිච්චෙන්න දෙන්න එපා. ලාවට පාට වෙනස් වෙලා සුවඳක් එනකොට මේක ඇති. මේ විදිහට බැදගත්ත මිරිස් කුඩු චිකන් කරි එකට දාලා මිරිසට චිකන් එක උයාගත්තාම හොඳ රසක් වගේම හොඳ සුවඳක් එකතු වෙනවා. ඊළඟ ටිප් එක තමයි චිකන් කරි එකක් අපි තෙම්පරාදු කරලා හදනකොට ලූණු සුදු ලූණු රම්පි කරපිංච තෙලට දාලා මේ විදිහට තෙම්පරාදු කරනවනේ. ඒ තෙල් එකට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න ඕනේ. මේ දාන මිරිස් කුඩු අර අපි කලින් වගේ බෙදලා දාන්නේ නැහැ. රතු මිරිස් කුඩු තමයි මේ විදිහට තෙල් එකට දාලා විනාඩියක් විතර අඩු ගින්දරේ බෙදලා ඊට පස්සේ මස් ටික එකතු කරගන්නේ. මේ විදිහට තෙල් එකට මිරිස් කුඩු දාලා මේ වගේ චුට්ටක් බෙදලා ගත්තාම මස් එකට හොඳ ලස්සන පාටක් වගේම හරිම රසක් එකතු වෙනවා. ඊළඟට හතරවෙනි ටිප් එක මේකත් මස් මාළු කරි වර්ග දෙකම හදන වෙලාවට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේකෙදි මම ඔයාලට කියලා දෙන්නේ මේ විදිහට මස් එක පැහෙනකොට තමයි, ඒ කියන්නේ මස් එකේ හොදි එක පැහෙනකොට තමයි අපි ගම්මිරිස් එකතු කරගන්න ඕනේ. කලින් ගම්මිරිස් එකතු කරගන්නවට වැඩිය මේ වගේ මස් එකක් එහෙම නැත්නම් මාළු එකක් හොඳට පැහිලා අපි ලිප ඕෆ් කරන්න කිට්ටු වෙලා ගම්මිරිස් එකතු කරාම හොඳ රසක් එකතු වෙන චිකන් කරි එකට. අපි බලමු ඊළඟ ටිප් එක මොකද්ද කියලා. ඊළඟ ටිප් එක තමයි සැමන් කරි එකක් එහෙම නැත්නම් ටින් මාළු එකක් මේ විදිහට තෙම්පරාදු කරනකොට මේ තෙම්පරාදුවට ලූණු කොළ ටිකක් එකතු කරගන්න. ලූණු කොළ නැත්නම් ලීක්ස් ගන්න පුළුවන්. මේ විදිහට පුංචිවට එහෙම නැත්නම් ටිකක් ලොකුවට කැමති විදිහකට කපලා ටින් මාළු එක තෙම්පරාදු කරන වෙලාවට ලූණු කොළ ටිකක් දාන්න. මේ විදිහට ලූණු කොළ දාලා ටින් මාළු එක උයාගත්තාම ගොඩාක් රසට ටින් මාළු එක එනවා. ඒ වගේම ගොඩාක් වෙලා තැම්බෙන්න තියන්න එපා මේ ලූණු කොළ ටික. අපි බලමු ඊළඟ ටිප් එක මොකද්ද කියලා. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ මේ විදිහට කොළ පහට එළවලු වර්ග උයනකොට වහලා උයන්න එපා කියන එකයි. මොකද වහලා උයපුවාම මේ වගේ, ඒ කියන්නේ එළවලු වල තැඹුණු පාටක් එනවා. ඒක නිසා මේ වගේ බොන්ජි මෑකරල් වැටකුළු වගේ දේවල් උයනකොට, ඒ වගේම බණ්ඩක කරි එකක් වගේ හදනකොට වහන්නේ නැතිව කිරි දාලා ඉක්මනට උයා ගන්න. අපි බලමු ඊළඟ ටිප් එක මොකද්ද කියලා. මම ඊළඟට ඔයාලට කියලා දෙන ටිප් එක තමයි කිරි හොදි හදන වෙලාවට මෙන්න මේ වගේ අපි ලිපේ තියෙනකම්ම, ඒ කියන්නේ ගින්දර දාලා තියෙනකම්ම හොඳට හැඳි ගන්න ඕනනේ. ඒ විතරක් නෙමෙයි, බාලත් මේ විදිහට විනාඩියක් විතර යනකම් මේ වගේ හැඳි ගන්න ඕනේ. එතකොට තමයි අපිට ගොඩාක් රසවත් කිරි හොද්දක් හදාගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු ඊළඟ ටිප් එක මොකද්ද කියලා. මේකෙදි මම ඔයාලට කියලා දෙන්නේ රොටි, ඒ වගේම පොලොස් කරි එකක්, ආප වගේ දේවල් හදනකොට මේ මිශ්‍රණය පොල් වතුරෙන් අනාගන්න. රොටි හදනකොට, විශේෂයෙන්ම පොල් රොටි හදනකොට, පොල් රොටි යන මිශ්‍රණය පොල් වතුරෙන් අනාගන්න. ඒක හොඳ රසක් වගේම හොඳ මෙලෙක් ගතියට පොල් රොටි එනවා. ඒ වගේම ආප හදන වෙලාවට ආප මිශ්‍රණයත් මේ විදිහට පොල් වතුර දාලා අනාගන්න.
දියට පොල් වතුර දැම්මාම ආපේකට හොඳ රසක් වගේම හොඳ ක්‍රිස්පි ගතියක් එකතු වෙනවා. ඒ වගේම ආපේක හොඳට පිපෙනවා. ඉතින් රොටි ආප හදනකොට ඊළඟ වතාවේ ඔයත් මේ විදියට පොල් වතුර දාලා හදලා බලන්නකෝ. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රසට කරවල හොද්දක් හදාගන්න කරන්න ඕනේ පුංචි දෙයක් ගැන. ඒක තමයි අපි උයන්න ගන්න කරවලයේ කටු ටික. මේ වගේ ලොකු කටු තියෙනවා නම් හොඳට තලලා අරගෙන ඒක කරවල ව්‍යංජනයට එකතු කරගන්න ඕනේ. මෙන්න මේ වගේ. එතකොට කරවලයක හොඳ සුවඳක් එනවා වගේම හරිම රසට අපිට උයා ගන්න පුළුවන්. බලමු ඊළඟ ටිප් එක මොකක්ද කියලා. මේකදී මම ඔයාලට කියලා දෙන්නේ කිරට උයන ව්‍යංජන වලට මේ විදිහට කිරි පැහෙන වෙලාවට කරපිංචි අනිවාර්යෙන් එකතු කරන්න. අපි මුලින් උයන්න සූදානම් කරනකොට කරපිංචි එකතු කරනවට වැඩිය මේ වගේ කිරි පැහෙන වෙලාවට කරපිංචි දාලා කරි එකක් උයා ගත්තාම හොඳ කරපිංචි සුවඳක් එනවා වගේම කරි එක හරීම රසට එනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. මේ වගේ රසරහස් ගොඩාක් ඔයාලට කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේ වගේ රසරහස් ගොඩාක් දැනගන්න රසරහස YouTube channel එකට subscribe කරලා එකතු වෙන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.